ඇත්තම වැඩක් කරනවද නැත්නම් මං ඉස්සරහා මෙයා බොරුවක්ද කිව්වේ කියලා බලන්න මං ආවා. මේවා කපන්න එපා තාම. ආ පරිසර කරන්න දැන් කවුරුත් ඕනේ නැහැ. මං ඊට කලින් උදාහරණ සමාජයට දීලා තියෙනවා. මං අර වැඩ කරන්න මේ වැඩ කරන්න කිලිමන්තර දිහ දෙනවා සමාජයට මගේ ගන්න. මගේ හෘද සාක්ෂියට එකතුව මං ඒව දීලා තියෙනවා. මේ ලංකාවේ කිලිමන්තරේ පළවෙනි මතරට මතුරුපු එකම ගුරුනාසය මම. පස්සේ මං හොයන් යනකොට මේ මිනිස්සු මගේ තරහකාරයෝ. දෙවිය වැඩලා ඉන්න භූමියක් මේ. ඉවි දෙවතාවුන් වහන්සේලාගේ ආකර්ෂණය දෙවි දෙවතාවුන් වහන්සේ දැන් අපිට බලන්නේ. මොකද මම බොරු කරන්නේ කාටද? ඇට නැති දිය ගෝයි පැත්ත අනුන්ගේ සතුට තමන්ගේ සතුට කර ගන්න. එතකොට තමයි තමන්ට ජීවිතයක් තියෙන්නේ. දුතු ගෑමන රජතුමාගෙන් ප්‍රවචන තුරුකක් මම එතුමා ගැන කතා කරන්න. ඔබතුමායි මා ඉගෙනගෙන මා යන්ත්‍ර මන්ත්‍ර තමන්ට බොරු කියන ඔබට කියන්නේ ඔබේ නිවසට ඇවිල්ලා මිනිහලු අපි ජීවත් කරලා මේ භූමියේ සාක්ෂිත් එක්ක මාධ්‍යත් එක්ක ඇවිල්ලා ඔබේ භූමියේ මිනිහලු ගන්න. ඇයි මිනිස්සුන්ට උදව් කරන්න යනකොට මිනිස්සු අපිට මෙහෙම බයින්නේ? මට ගොඩ දෙනෙක් කියලා තිබුණා මල්ලි ඔයා ගෙනව දර්ශන සාමි කියලා කෙනෙක් ඔයා වැඩ කරන්නේ වැඩ කරන්න දන්නේදී මිනිස්සෙක් මේම කියලා මට ගොඩාක් අය බැනලා තිබුණා. ඇයි මම මේ දේවාල ගාන යන්නේ? ඇයි මේ රටවටේ ඇවිදලා මට කහන්නේ නැහැ මිනිස්සු හොයාගෙන යන්න? මම මේ හැමදේම කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. ඕගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ලංකාවගෙන් පිටරටින් මිනිසුන්ටත් මෙහෙ ඇවිල්ලා දේවාල ගන්න හොය හොය යන්න බෑනේ. ඒ නිසායි මම ගිහිල්ලා මිනිස්සුන්ට සේවයක් විදිහට මේ හොඳට වැඩ කරන දේවාල හොයලා ඕගොල්ලන්ට අරන් එන්නේ. හැබැයි එහෙම ඕගොල්ලෝ වෙනුවෙන් වැඩ කළත් අන්තිමේ මට ඉතුරු වෙන්නේ මිනිසුන්ගේ බැනුම් විතරයි. ඒ නිසා මම තීරණය කළා දර්ශන සාමි ගැන මම වීඩියෝ වැඩසටහන් ගොඩාක් ගෙනහලා තිනවා. මට සමහරු කතා කරලා කියන්න ගත්ත මලි දර්ශන සාමි වැඩ කරන්නේ නැහැ මෙයාගෙන ආයි වීඩියෝ දාන්න එපා කියලා. හැබැයි පස්සේ මම හොයන් යනකොට මේ මිනිස්සු මෙයාගේ තරහකාරයෝ. මෙයාව වට්ටන්න තමයි ඒ දේවල් කියලා තියෙන්නේ. නමුත් මට ඒගොල්ලෝ චැලෙන්ජ් කරන්නේ මෙයා වැඩ කරන්නේ නැහැ කියලා. මං ආවා මෙයාට නොකියම මෙයාගේ දේවස්ථානයේ ගාව තියෙන මේ පාළු සොහොන් පිටනියට. මොනවද වැඩ කරන්නේ? ඇත්තටම වැඩක් කරනවද නැත්නම් මං ඉස්සරහා මෙයා බොරුවක්ද කිව්වේ කියලා බලන්න මං ආවා. එනකොට ඇත්තටම සතුරුයි කියන්නේ එනකොටත් වැඩක් කර කර හිටියේ. මං ගෝ මට මෙන්නෙම ප්‍රශ්න වගේක් තියෙනවා. මාත් එක්ක පොඩ්ඩක් කතා කරමු, වැඩසටහනක් කරමු කියලා. ඉතින් මෙතුමාත් කැමතුණා. පොඩ්ඩක් මගේ තියෙන මේ ප්‍රශ්නට නිදාසනය කරන්න මං පුංචි අවස්ථාවක් ඉල්ලනවා. ආයි බොන්න ඔබතුමාට. ආයි සබෝයි වාසන්. දර්ශන සාමිතුමා එහෙම තමයි හැමෝම දන්නේ. මං ආවේ ඇත්තටම ආවේගෙන් මෙතෙන්ට ආවේ. ඒ කියන්නේ මට බොහෝ දිනක වැඩ කරන්නයි කියලා ඔබතුමා. දීර්ඝ කාලයකට පස්සෙ ඔබතුමා මා මුලගෙන ඉන්න අපේ ලොකු සතුටක්. ඔබතුමා විවිධ ශ්‍රේෂ්ඨ ගණනාවත් එතුමේ යంత్ర මන්ත ගුරුකම් කියන දේ මිනිසුන්ට ඇත්තටම යంత్ర මන්ත ගුරුකම් බොරුවක්ද ඇත්තක්ද කියලා ඔබතුමා විවිධ වැඩසටහන් කීපයක්ම කරන ඒ සමාජයට අපි ඔබතුමා දෙන්නේ ලොකු දායාදයක්. ඔබතුමා වගේ තරුණ අද මේ සම්බන්ධව කටයුතු කරනගෙන ඇත්තට මම පෞද්ගලිකව සතුට වෙනවා. මොකද මේ යంత్ర මන්ත්‍ර තන්ත ගුරුකම් කියන දේ අද මේ වගේ පසුබෑමකට ලක් වෙලා තියෙන කාලයකට ඔබතුමා වගේ තරුණයි විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා ඉහළ අධ්‍යාපනය හදාර ඔබතුමා වගේ තරුණෙක් අද මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ සමාජේ තවට දුරටත් මේ සත්‍යානු කියන දේවල් අද දුරටත් ගැබ්බෙලා තිනවා කියලා ඔබතුමා විවිධ විග්‍රහ කරනවා. ඔබතුමා වගේ තරුණෙක් මේ වගේ ශ්‍රේෂ්ඨත්වවල ඉන්න එක මට බිහිම සතුටක්. ඔබතුමා ඔබතුමා මෙහෙමයි මට සමා වෙන්න මගේ සුදුහුණු ගන්න ඕනේ නැහැ. ඔබතුමා මම අහපු ප්‍රශ්න උත්තර දෙන්නේ ඔබතුමා ගැන ගොඩක් අය චෝදනා කරන වැඩ කරන්න බෑ අරකද මේකද දර්ශන සාමි බොරු කරන්නේ කියලා මිනිස්සු කියනවා. මම දන්නේ මේ මිනිස්සු ඔබතුමාගේ තරහකාරයෝ. නමුත් මට ඒකට උත්තරයක් ඕනේ මේ සමස්ත ප්‍රජාවක් බලාගෙන ඉන්න මේ වැඩසටහන ඇත්තටම දර්ශන සාමිතුමා වැඩ කරන්නේ නැද්ද කියලා හල මම එනකොටත් වැඩක් කරගෙන හිටියේ. මට කියන්නේ මේ වගේ යාමාලාවක් ගන්න සාමි. ඒ මිනිස්සු එහෙම කියන්නේ. මොකටද මම බොරු කරන්නේ කාටවත්? ඇට නැති දිය කොයි පැත්තටත් හැරෙනවනේ. ඔබතුමාට වෙන්න පුළුවන් මට වෙන්න පුළුවන් කාටත් ඇට නැති දිය හැරෙනවා. නමුත් ඔබතුමා මට දෙන අභියෝගය කියන්නේ මම ඕන වැඩක් නේ යහන්. හරි මට ලයිව් දැන් ඔහොම වින්න කිසිම කට් එකක් නැහැ මන්ත්‍රයක් කියලා පෙන්වන්න ඔහොම. මේ යහන් මාලාවේ තුල ඔබතුමාට කියන්න ඕන මන්ත්‍රේ මට කියන්න මල් යහන් කවියක්ද කියන්න ඕනේ නැත්නම් යකෙ පෙරෙත්තේ කුම්බාඩේ කඩගෙන කළු කම්බලි රත්න කම්බලි කඩවර අපච්චි කියන කව මම අපච්චි කියන නම් කියලා දෙනවා අපේ කඩවර අපච්චි කියන රත්න කම්බලි කියන කවි මල් යහන් කවියක් කියලා පෙන්නමු. අපච්චි මං කියන්න කිරිය මලේ බබර පව්ව මදුරාපුර මලය රටට සත්මුදද දබ දිවු තල කොදෙව්වේ 500 වටකට මහමෙරේ වට අගහිත් මත බප්ම ලෝකේ බබ තලයට සතරද වෙයිනේ සිටියත් වඩින් දෙවිදු මල් යානට
मीन तले अट सेटलन सेल चाई तियवेरेट अब तलावो मिरिस वेटिय बयागिरिय नम्वेरेट जय श्री मारुवन वेलिय तूपारा में वेहरेट अट कोन अट दिग सिटी आत्म अडिंदे विदु मल्यानेट मल्लतुए कालाए ददरुए द तलगालट महावेली गग की बुलवान हत्वटुना दबुलुएट खालु गग सामनी गग द बिसो कोटुव कैलनी गगट गंगा जल पिट सिटी अत्म वडिंदे विदु मल्यानेट देयो वेडल इन भूमि अक्मेंग देवी देवताओं नुहान से लागे आकर्षण है देवी देवताओं नुहान से दें अपने यह बलानी अल्म बल्म अपने यह बलान अपने दें धर्मदेव आराधना कथा कर ला देवी नुहान से लड़ माल पहन दोलपी दें दीला थी देंगे क्या देवियों में तो ने वैदला थी ने संपूर्ण देवी देवताओं नुहान में यहाँ ने वैदला ही මේ මෙතන යහන් දෙවියෝ ඉන්නවද දැන් අපිට පේන්නේ නැතුනා මගේ ඇගටවත් මගේ ශරීරයවත් ඔබතුමාගේ ශරීරයවත් මේ අපේ කැමරාමන් කරන ශරීරයවත් කවුරුත් වැදලා නැහැ මේ යහනට බැල්ම හෙල්ලලා තියෙනවා මේ යහනට බැල්ම හෙලන්න තමයි අපි ආරාධනා කරලා තියෙන්නේ හරි දැන් මම මේ දේවල් ටික කතා කරලා මෙතුමගේ වපසරිය පොඩ්ඩක් පෙන්වන්න ඕන නින්දා ඒ නිසායි මේ මන්ත්‍ර පොඩ්ඩක් කියන්න කියලා මෙතුම ගැන මිනිස්සු කියපු දේවල් එක්ක මෙතුමව පොඩ්ඩක් පරීක්ෂා කරන්න ඉතාලේ මේ දේවල් ටික කිව්වේ ඉතින් අපි දැන් වැඩසටහන දැන් තමයි ඇත්තටම අපි මොකද වෙන්නේ පරීක්ෂා කරන්න දැන් කවුරුත් ඕනේ මම उदाहरण समाजर दीला तीन मैं अर वेड कर मे वेड कर किली मंत्र दीला तीन समाज मगे गाने नोमीरे दीला तीन मे खाट भय दूंड मम मगे गाने मगे हरद साहसिकू मंग दीला तीन मट गौर मुदल दुनो दे मंत्र नोमी हेमदेम दुन पे मिन दून मैं हेमदे मितर खाले किसीम गुरुनाशकने दीला तीन किली मंत्र මං වාගේ ගීවට සරන්න මං කිලිවන්තරය නොමිලි දුන්න හැමෝටම තමන්ට ලැබෙන වැඩේ තමන් කරන්න හරි ආකාර තමන්ගේ සතුට වෙනුවෙන් තමන් කරන්න අනුන්ගේ සතුට තමන්ගේ සතුට කරගන්න එතකොට තමයි තමන්ට ජීවිතයක් තියෙන්නේ හරි වලතුමා මෙහෙමයි දැන් මේ ගුරුකම් එක්ක බැඳලා තියෙනනේ අපේ ඉතිහාසය කියන දේ ගුරුකම් ඇවිල්ලාම තියෙන අපේ ඉතිහාසය මේක මේ දැන් හැදිච්ච දෙයක් මේ අද ඊයේ නිර්මාණය කරපු දෙයක් නෙවෙයි මේක එන්නේ પરම්පරා ගාන අවුරුදු 100 ගාන අවුරුදු දස දහස් ගානක් එහා ඈත අතීතින් තමයි අපිට මේක දායක කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වටිනා කියන දේ මේ සම්බන්ධව ඔබතුමා ඉතා ඉහළ ප්‍රවීණෙක් ලංකාවේ මේ වෙනකොට ඉන්න ඉතාම ඉහළ ප්‍රවීණෙක් තමයි ඔබතුමා මේ දර්ශන සාමිතුබා කියන්නේ ගුරුකම් අතින් රජෙක් ඇත්තරම ඉතින් ඔබතුමා මට කියන මේ ගුරුකම් හැදිච්ච විදිය මේව කවුරු කතා කරන්නේ නැහනේ මේ වාසී ගුරුකම් ගැන කතා කරනවා අනවින කොඩි වින මේව ගැන විතර කතා ඒව ගැන ඔබතුමා කතා කරලා දිනවා මුලින්ම ශාන් ඔබතුමා කිව්වා අර මම රජෙක් කියලා නෑ මම රජෙක් නෙවෙයි මම දන්නේ මෙන්න මෙච්චරතර අල්ප මාත්‍රයක් තරම් මේ ඔබතුමාගේ නිහතමානීකමනේ ඒ කියන්නේ මම වැඩෙක් නෙමෙයි මම ලේබල් ගහගන්නේ මම දන්නවා මම තමයි එකම ප්‍රවීණයා කියලා මට ලේබල් ගන්න අවස්ථාවක් නැහැ ඔබතුමායි මමයි දෙන්න අතර තියෙන්නේ අපි මිනිස්සු ලංකාවේ අපි දෙන්නම මිනිස්සු දෙන්නෙක් විතරයි අපි දෙන්නගේ ශේත්‍ර දෙක විතරයි වෙනස් වෙන්නේ පැහැදිලිද එතකොට අපි දෙන්නම මේ ලංකා භූමිය තුල උතුම් වූ මාගේ මාතෘභූමිය තුල ජීවත් වෙන එක්තරා මිනිස්සු දෙන්නෙක් විතරයි අපි දෙන්නවා එතකොට මම ඔබතුමා ගත්තා අපි දෙන සාමාන්‍ය මිනිස්සුනේ එතකොට මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍ර ඉතිහාසය ගැන ඔබතුමා මගෙන් අදහපු එක ගැන මම ගොඩක් දුක් වෙනවා මගේ පළවෙනි වැඩසටහනේදී ඕක මගෙන් ඇහුණ මම ගොඩක් සතුටු වෙනවා අද හොරු බී වෙලා දින්න උතුම් කිසිම දෙයක් නැහැ අලගිය මුලගිය මේ හොරු බී වෙලා දින්න උතුම් ඒ කියන්නේ මේ යంత్ర මන්ත්‍ර තාන්ත්‍ර කියන ගුරුකම පටන් ගන්න තැන දැන් නැති මිනිස්සු තමයි මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් සේත්‍රි තුන පෙවිණේ වෙලා කෑ ගහලා හූ කියලා ලේබල් ගහගෙන වහ බෝතල් මෙහෙම තියාගෙන ගන්නේ වහ බෝතල් ගහගෙන සමානලට කඩුත් තියන්න බෙල්ලට කඩුත් තියාගෙන කතා කරා වහ බෝතල් දෙකක් තියලා තොණ්ඩුවක් තියාගන්න දැන් මේ අවධානයක් ගන්න නෙමෙයි කරන්නේ අවධානේ இல்ல අවධානේ ලංකාවාසී ලෝකවාසී අපේ මානසිකයේ තියෙන ආදරයට නෑ රවට්ටන්න උණු උපක්‍රමයක් තමයි කරන්නේ ඒගොල්ලෝ සාත්‍තරයක් දනවන ඒගොල්ලෝ ඒව කරන්නේ හරි අපි අද කියමු ඉතිහාසය ගැන මේකේ ඉතිහාසයේ අත්තටම දැන් අද ලංකා ඉතිහාසය ගත්තම යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියලා කොටස් කීපයක් තියෙනවා මේකේ මුල කොතනද සාන් මුල තමයි රාවණ රජතුමා
रावण रजतमा खालीदन तम यंत्र मंत्र तंत्र की गुरुकंटी पेवतने इतकोट रावण रजतमा मिनस यदा रायण पे अद्दी रावण रजतमाट राम रजतमा ईतल विधि लंका मिनस अगा मिनसी रावणाटक रामदेवी अंत अगवा इक राम की रजतमाट अगवा लंका मिनस अमायण अदलती रावणाट विरुद्ध रावणाट गिनी अद्दे लंका मिनस अगा अये मर मगे अंदे अद मगे धरवा अगा मगे धरवाट पिन्न मे रूपवाणी पिन्नी दुष्ट मन कल रामट बे मगे दरदन रामट बोल मगे दरदन मट मे सात्रे अभियोगे ममदे खाट वत्ते मे उबट रामट बे मगे दरदन मम रावण रजतमा पेवते लंका इतिहास रावण रजतमा दुटुगेम रजतमागे पेवते पुरुक मम दर्शन स्वामी कथाकराने खाट वे मगे दंट अभियोग मगदेयो रावण रजतमा रावण रजतमा की अने मे लोकताले पालन श्रेष्ठम रजतम श्रेष्ठम दिव्य श्रेष्ठम मट की अने वचनने इतमागे कथाकराने उबतुमा मागन मदि हर उबतुमा की अने रावण रजतमागिन तम पेवतगिन मे अंतमंत तंतकिन गुरुकंकिन श्रेष्ठ यंत्रमंत तंत गुरुकंक हदिवे कौद यंत्रमंत तंत हदिवे ईश्वर देव महादेव नेमति ईश्वर दिव्य राजुत्थम नंदन मा गवे वाहन आरुप करगना मेलवक श्याम नरकड़ शत सलसादन सी नेत्रधारी दिव्यान महासेवी मे यंत्र मंत्र तंत्र किनदे निर्माणी कर शिवदेवी अंगे रावण रजतमाटावा एतकोट शिवदेवी अंगे रावण रजतमाटावा एतकोट शिवदेवी योगे प्रधान बतिमते तम रावण दे रजतमा रावण देवियो इतकोट मगे दिव्यान महंसी मम देवत्म सल का अद मगे गेदरटे बुतम मगे गेदरटक वाकने रावण रजतमा मम मलपा पत्को सम संबुद्ध लूतर बुद्धपियान महंसेट मगे मम रावण रजतमा मलपा पत्कर मटमेक मे लोकवासी मे काट मेमकिया मम ये मगे भत्ती कर मे अदट प्रथम शास्त्रीय शिवतांडम ऐसे शिवदी अंगे तुंगनी यस विवृतकर नटन पुल शिवतांडम उड़ला रावण रजतमा भीतर मे इतिहास अभियोगकर गौर पुलवाण अभियोगकर मट कथा कर मंगेत मट गी शुद्ध सिंगल रावण रजतमा मरला सतट वे अगप सिंगल कूर हेत्ता मेकिन यदा तपेम पाव दुना अदा तपेम पाव दे हेटा तपेम पाव दे यदा रावण रजतमा खाले विभीषण पावदुन इत पे परदेश लंदेसीला परदेश कौद पावदुन सिंह पावदुन हरके मस्कापू रोड़ी मिनसू रोड़ी रेट दम अब रजतमा मिनी मस्काव रजतमा दड़वंत रोड़िया के कुलया कदला कुल गोत्रेट बेदीला हिगागन कंड नियमक पराक्रम रजतमा की दी नवरत्न वाली की दीन रोड़ीरेटदम रजतमा की अनट पिटुपाल वेड़कर्पिंद नवरत्न वाली की रजतमा की दी दीन यतमागे लेपा तमंगी दीन वेड़कटरा यतमाम दर हिगागन रोड़ीरेटदम हिगागन का मे रजतमा निर्माण करपदी अक्नु कुलिया इंडिया तिब्ब इंडिया तिब्ब दहाट कुल सैन्य ए दहाट कुल सैन्य लंकावट पेमनी संगमिता तेरीवांसे उत्तम जयश्रीमा बोधि समुद्र न्वांसे लंका भूमि अरगने दहाट कुल सैन्य ओवदे ओहो विवेचनात्मक देवाल कथाकला टीका आवेगात्मक विधि वेड़ गलागने एक हेतुतम मिनुसम पद कुलेक्ना नमूत मिनुसुंगेम तीन गेरहिलिका केणिहिलिका हिंद අවසානෙට රොඩි කියලා රහයක් හදලා මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි දැන් ඔබතුමා වැඩසටහන ඉවර කරන්න කලින් මම එක දෙයක් මේ ලංකා වාසී ලෝක වාසී හැමෝටම ඔව් අවස්ථාවක් තියෙනවා මම අවස්ථාව මම කිලින් කතා කරන්නේ මම ඉපදෙනකොට රොඩියෙක් නෙමෙයි
මම මගේ ජීවිතේ පාලනය වතාවට ඔබතුමාගේ වැඩසටහනට මම කියන මම රොඩියෙක් කියලා අද පාලනය වැඩසටහන මම කියන්නේ ඔබතුමාත් එක්ක මම වැඩසටහන 100කට වැඩිය කරලා තියෙනවා මම මේ ලංකාවාසී ලෝකවාසී කවදාකවත් මම කියන්නේ මගේ ජාතිය මම පාව දෙන්නේ මගේ ආගම මම පාව දෙන්නේ මගේ කුලය මම පාව දෙන්නේ නමුත් ඔබ හිතන්නපා ලංකාවාසී ලෝකවාසී කියන මිනිසුන් ගැන ලොකු දුකක් තියෙනවා අද ලංකාවේ ඉන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුනේ එතකොට ශ්‍රී ලංකා වාසී ඔබ හිතන්න ඕනේ ඔබත් ලංකාවේ වැසියෙක් මමත් ලංකාවේ වැසියෙක් විතරයි එතකොට අපි දෙගොල්ලම ලංකාවේ වැසිය විතරයි එකමලේ එකමලේ අපි ගෙවන්නේ පරසුද්දට එකම ಜಾති විතරයි එකම කුලය විතරයි අපි රට පවදුනේ අපිට පුළුවන් ආරච්චිල ගන්න සල්ලි දීලා අපි ගන්නතද අපිට සල්ලි නැද්ද ආරච්චි කියන පට්ටම ගන්න ඈ මොකටද පත්‍රේ දැන්නීමක් දාලා ආරච්චි කියලා ගන්න මොකටද අපි දා කවදාකවත් රට පාව දුන්නේ ඔබ හිතන්න ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මේ කතා කරන්නේ ක කියන ලේවලින් Tamanට වෙච්ච අසාධාරණකම් හින්දා මේ රටේ මිනිස්සු මේ ඉතිහාසෙ විනාශ කරලා තියෙන හින්දා ඒ හැම දෙම හින්දා තමයි මේ ඉතිහාසෙ වෙනස් කරේ කවුද ඉතිහාසෙ වෙනස් සත් එක්ක වෙනස් වෙන ඉතිහාසෙ වෙනස් කරේ මහාවංශය ඒ කියන්නේ ඒ ඒ කාලේ ඉතිහාසෙ වෙනස් කරේ මහාවංශය මහාවංශයේ පැහැදිලිව සඳහනක් තියෙනවද අද වෙනකම් රොඩියා කියලා කුලයක් ලංකාවේ තිබ්බද? ඈ? රොඩියා කියලා කුලයක් ලංකාවේ තිබ්බද? නැහැ, එහෙම කුලයක් තිබුණේ නැහැනේ. රොඩි කියලා කුලයක් ලංකාවේ තිබ්බ නැහැ. රොඩි 18 සීනේ කුලයක් එදා සංගවිත්ත තෙරණ වහන්සේත් එක්ක ලංකාවට ආවේ කර්මාන්ත 18ක් එක්ක. මේ ලංකාවේ වඩු කර්මාන්තේ ගල්ම කර්මාන්තේ කර්මාන්ත 18ක්. ඒ කර්මාන්තත් එක්ක තමයි ලංකාව දිනුනේ. අදට ලෝකෙට මුළු ලෝකයටම අභියෝගයක් තියෙනවා ලංකාවේ වාරි මාර්ගයේ. සීගිරිය උඩට ගල උඩට වතුර ගියේ කොහොමද කියලා අදටත් හොයාගන්න බෑ. අදටත් හොයාගන්න බෑ. අපි වහා දෙවන්ත නිර්මාණය කරා. අපේ වැව්වල සොරව අපේ විසකොට අද විසකොට ගොඩසොරව මඩසොරව කියලා නිර්මාණ දෙකක් තියෙනවා. අදටත් සුද්ධ පර සුද්ධට පුළුවන් බෑ කරන්න. ඒ කාලේ අපේ ශ්‍රේණී කුල 18ක් ලංකාවට ආපින්ද තමයි ඔය කරේ. එන්නේ මේ රට එදා ඉඳන් අද වෙනකම් මුසා වෙන දියුණු වෙන්නේ. හැබැයි මුසාව විශ්වාස කරන මිනිස්සු ඉන්නවා ඒක තමයි පරම සත්‍ය කියලා. ඒක තමයි වැරදිලා තින්නේ අපේ සිංහල ජාතියට සහ මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ වැඩසටහන ගොඩාක් දික් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ මේ එක එක තප්පරයක්වත් කපන්න බෑ. නෑ කිසිම දෙයක් කපන්න. එක කුණු හරපයක්වත් කපන්න බෑ. මෙහෙම කතා කරන්නේ නෑනේ වැඩ බැරි නම් වැඩකාරය නෙවෙන මම. මගේ පරම්පරාවේ මගේ අත්තා මුත්තා පණත්තා කිරිකිත්තා කිදන් ආව පරම්පරාව මගේ නාතින්න ඕනදන. මං මේ මිනිස්සුත් එක්ක ලොබේ භූමිය පාරු කරලා දෙන්නම්. ඕන කෙනෙක් මට කතා කරන්න බෑ කියලා ගොත් මගේ දාට අභියෝග බාර ගන්න. ඔකන්ට හිතෙන්න පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් හිතා ගන්න පුළුවන් කතා කරන්න ඕනි කාටද කියලා. මෙහෙම කතා කරන්නේ නැහැ. දේවල් බැයි නම් වැඩ බැයි නම් ගුරුකම් බැයි නම් මෙහෙම කතා කරන්නේ නැහැ. මෙහෙම කතා කරන්නේ තමන් ගාව බඩු තියෙන හින්දා තමන්ට වැඩක් කරන්න පුළුවන් හින්දා. ඒකයි මේ තරම් හැමෝටම අභියෝග කරන්නේ. ඕනි කෙනෙක් ඉන්නවා නම් මේ කරපු අභියෝගය බාර ගන්න මේ ගුරුකම් බොරු කියලා මෙතුමගේ ගුරුකම් බොරු කියලා මට කතා කරලා කිව්වා වගේ කියන්න පුළුවන් නම් කෙලින් එහෙම නැත්නම් ලයිව් ඇවිල්ලා කතා කරලා අපිත් එක්ක කියන්න පුළුවන් නම් මෙතෙන්ද වෙලා අභියෝග කරන්න මෙතුමා ලෑස්ති ඕගලන් ගෙදරටම ඇවිල්ලා භූමි පාලුවක් කර මිනිහ අලුව රහියලා එයාගේ ගුරුකම් සත්‍යය කියලා පෙන්නන්න. ඒ තරම් වැඩෙක් තමයි මේ ඇවිල්ලින්නේ. ඒකයි මේ තරම් ආවේගෙන් කතා කළේ කැක්කුම හින්දා. ලේකා කියන හින්දා. මේ වෙලා තියෙන විනාශය ශ්‍රී ලාංකිකයන්ට එහෙම නැත්නම් අපේ මේ සිංහල ජාතිය වෙලා තියෙන විනාශය හින්දා. ඉතින් ඕගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගලන්ට පුළුවන් මෙතුමා අමතන්න. මෙතුමගේ දුරකථන අංක අපි තිරේ දාලා තියෙනවා. අනේ නිස්කාරණේ කෝල් ගන්න එපා. ඉතාම වැඩ රාජකාරී අධික මිනිස්සෙක් තේරෙන්නේ නැති මෙතුමගේ කතා බහෙම කොච්චර වැඩ කරන මිනිස්සෙද කොච්චර මේ ශ්‍රේෂ්ඨ පිළිවන් දන්න මිනිස්සෙද කියලා. ඉතින් ඕගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවතත් මතක් කරනවා. තිරේ දාලා තියෙන දුරකථන අංකේ කතා කරන Viber WhatsApp ඉමෝ ඕනෑම මාධ්‍ය කරලා සම්බන්ධ කරන්න පුළුවන්. ඔයාලා ලංකාවේ දින පිටරට දින්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනෑම මේ මාධ්‍යයක් කරා මෙතුමා සම්බන්ධ කරගන්න පුළුවන් තමන්ගේ ප්‍රශ්න ගැටලු මේ හැමදේම කියලා ඒ හැමදේටම විසඳුමක් ගන්න පුළුවන් දර්ශන සාමිතුමා හමු වුණා නම් මේ දේවස්ථානෙට එන්න පුළුවන් මෙතුමාගේ මෙතුමාට කියලා වැඩක් කරගන්න පුළුවන් ඕගලන්ගේ ප්‍රශ්න නිට්ටාවටම සුව කරගන්න පුළුවන්